ආයි බෝවන් සුබ දවසක් අද ට්‍රැවල් ශ්‍රී ලංකා තුලින් මම ගමන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ රාජංගනේ ප්‍රදේශයේ තවත් දක්ෂ ගොවි මහත්තයෙකුගේ වගාවක් නිරීක්ෂණය කිරීමට. ඉතින් මෙතුමා අක්කර දෙකක ප්‍රමාණයේ තක්කාලි වගා කරලා තියෙනවා ඊට අමතරව බටු වගා කරලා තියෙනවා තව පිපිඤ්ඤා වගාවකුත් සිදු කරගෙන යනවා. අද මේ වගාවන් තුනේම අස්වැන්නෙල්න දවසක්. මේ වගාවන් තුනෙන් අද මම ප්‍රධානව කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තක්කාලි වගාව සම්බන්ධයෙන්. ඉතින් මේ තක්කාලි ගැන කතා කිරීමේදී විවිධ ප්‍රභේද වර්ග රාශියක් අපිට දක්නට ලැබෙනවා. පද්මා, ප්ලැටිනා, මල්ලිකා, රෙඩ් බුලට්, මාකේස්, ගොරක තක්කාලි වැනි විවිධ ප්‍රභේද වර්ග අපිට දක්නට ලැබෙනවා. තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන ප්‍රභේදය වගා කරලම තමයි දැනගන්න වෙන්නේ. මේ තක්කාලි ප්‍රභේද ලංකාවේ නුවරඑළිය වගේ සීතල පැතිවල ඇරෙන්න අනිත් ඕනම ප්‍රදේශයක වගා කරන්න පුළුවන්. නමුත් වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙන්නේ ප්ලැටිනා කියන තක්කාලි ප්‍රභේදයටයි. ප්ලැටිනා කියන තක්කාලි ප්‍රභේදය වගා කිරීමේදී වාසි කීපයක් අපිට දක්නට ලැබෙනවා. අනිත් තක්කාලි ගෙඩි වාගේ මේ වෙහි කාලයේදී මේ ප්ලැටිනා කියන තක්කාලි ප්‍රභේදයේ ගෙඩි පුපුරන්නේ නැහැ. අනිත් වාසිය තමයි ප්‍රවාහනයේදී මේ තක්කාලි ගෙඩි තැලීමට භාජනය වීම ඉතා අඩුයි. ඒක නිසා පසු අස්වනු හානිය ගොඩක් අඩුයි. අපි මුලින්ම බලමු කොහොමද මේ තක්කාලි බීජ සිටුවා ගන්නේ කියලා. තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන බීජ වර්ගය මුලින්ම තෝරා ගන්න ඕන. මෙතනදී අපි භාවිතා කරලා තියෙන්නේ ප්ලැටිනා කියන තක්කාලි ප්‍රභේදය. ගොඩක් අය තක්කාලි බීජ සිටුවා ගැනීමේදී තාවමක් භාවිතා කරනවා. තාවමකට වැඩිය ගොඩක් සාර්ථකයි මේ වගේ පොට් එකකට තක්කාලි බීජ දාලා මේ සිටුව ගන්න පුළුවන් නම්. මේ වගේ පොට් එකකට තක්කාලි බීජ දෙකක් දාලා සිටුව ගන්න ඕන. එහෙම සිටුවා ගැනීමෙන් පසුව දිනකට දෙවරක් ජල එකතු කිරීම සිදු කර යුතුයි. ඊට අමතරව කැප්ටාන් වෙන ඉදිලීරනාශකයක් අනිවාර්යෙන් එකතු කළ යුතුයි. මතක තියාගන්න ඕන තවත් දෙයක් තමයි මේ තාවම දමා ගන්න ඕන හොඳට හිරු එළිය වැටෙන තැනක. තවම් කරලා දවස් 20ක් 25ක් විතර ගියාට පස්සේ තමයි තක්කාලි ශේෂ්ත්‍රයේ සිටුවා ගැනීමට සුදුසු වෙන්නේ. තක්කාලි ශේෂ්ත්‍රයේ සිටුවා ගැනීමේදී හොඳින් බිම් පෙරලලා අඩි 4ට පාත් දා ගන්න ඕන. ඉන් අනතුරුව තක්කාලි සිටුවා ගැනීමේදී පැල දෙකක් අතර පරතරයේ අඩි 2ක් හිටින විදිහටත් පේලි දෙකක් අතර පරතරයේ අඩි 3ක්වත් හිටින විදිහට තක්කාලි සිටුවා ගැනීම සිදු කරන්න ඕන. තක්කාලි කියන්නේ සාමාන්‍යයෙන් දිලීර හානිය බහුලව බලපාන භෝගයක්. ඒක නිසා තක්කාලි සිටුවා ගැනීමෙන් පසුව දවස් 7න් 7ට කියන්නේ සතියෙන් සතියට අනිවාර්යෙන් දිලීරනාශක එකතු කළ යුතුයි ලෙඩක් තිබුණත් නැතත්. මුල් කාලයේදී දින 15ක් යනතුරු සාමාන්‍යයෙන් කැප්ටාන් එතකොට ටොක්සින් වැනි දිලීරනාශකයක් දවස් 7න් 7ට එකතු කරන්න ඕන. ඊළඟට දින 15 පෙන්නට පස්සේ දවස් 7න් 7ට එකතු කරන්නේ කැබ්‍රියෝටොප් හරි මිස්ටාර් හරි ඒ කියන වර්ග දෙකකින් එකක් තමයි දවස් 7න් 7ට මාරුවෙන් මාරුවට එකතු කරන්න ඕන. ගස් 7-8ක 10ක විතර පොඩි වගාවක දිනම් මේවට කාබනිකව භාවිතා කරන්න පුළුවන් දේවල් භාවිතා කරන්න පුළුවන්. නමුත් ගස් 3-4000ක් තියෙන ලොකු වගාවකදී කාබනික වගා කරන දේවල් එකතු කරලා ටිකක් වගාව අවදානමකට යොමු කරන්න අපේ ගොවීන් ගොඩක් අකමැතියි. ඒක නිසායි මේ රාජාංගනේ ප්‍රදේශයේ අපේ ගොවීන් ගොඩක් රසායනික දේවල් වලට යොමු වෙලා තියෙන්නේ. තවත් දෙයක් තමයි මේ වගේ මැලේසියන් බීජ ගොඩක් දුරට කාබනික දේවල් වලින් ටිකක් ගොඩ දාගන්න අමාරුයි. මොකද මේවා හයිබ්‍රිඩ් බීජ. ඒවට රසායනික දේවල් වලට විතරයි ඒ තියෙන පලිබෝද ලෙඩ රෝග වලට රොප් දීම හැකියාව තියෙන්නේ. කාබනිකව මේ වගේ දේවල් කරන්නේ මහා පරිමාණයෙන් කරනවා නම් අඩුම තරමේ ටනල් එකක්වත් ගහලා විවිධ කෘමිහානි වලින් භාගයක් හෝ අවම කර ගැනීමට ඒ වගේ ටනල් එකක්වත් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ ටනල් ගහන්න තරම් ලොකු හැකියාවක් අපේ රාජාංගන ප්‍රදේශයේ ගොවීන්ට තාම නැහැ. ඒක නිසායි අපේ රාජාංගන ගොවීන් මේ වගේ වගාවන් රසායනිකව කරගෙන යන්නේ. ඉතින් මේ වගාවට ඊළඟට අපි බලමු කොහොමද පොහොර එකතු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් පැල හිටවන්න දින 3කට විතර කලින් මඩ පොහොර සහ යූරියා මඩ පොහොර වැඩි ප්‍රමාණයක් දාලා යූරියා පොඩි ප්‍රමාණයක් දාලා සෑම වලකටම යූරියා මඩ පොහොර මිශ්‍රණය එකතු කරලා වතුර පුළුවන් නම් හරව ගන්න ඕන. වතුර හරවගෙන දවස් 3ක් විතර තියෙන්න ඇරලා තමයි ශේෂ්ත්‍රයේ පැල සිටුවා ගැනීම නිවැරදිව සිදු කරන්නේ. තමන්ට හැකියාවක් තියෙනවා නම් සාමාන්‍යයෙන් එළු පොහොර ගම පොහොර වාගේ කාබනික දෙයක් එකතු කරත් ගැටලුවක් නැහැ. මොකද ඒව හැබැයි ගොඩක් පරණ වෙන්න තියෙන ඕන අලුත් ගම පොහොර සහ මඩ පොහොර කුකුල් පොහොර වාගේ දෙයක් එකතු කරොත් අනිවාර්යෙන් ඒ වගේ දිලීර මේ තක්කාලි වගාවට බලපානවා. ඒක නිසා අනිවාර්යෙන් මේවා පරණ වෙන්න ඇරලා තමයි එකතු කරගන්න ඕන.
මේ ආකාරයට පැල ශේෂ්ත්‍රයේ සිටුවා ගත්තට පස්සේ මම කලින් සඳහන් කරපු ආකාරයට දවස් 7න් 4 දිලීර නාසක එකතු කරන්න ඕන. ඊට අමතරව හොඳ නිසියාකාරව ජල සම්පාදන කටයුතු කරගෙන යන්න ඕන. ජල සම්පාදනය කරලා දවස් 12ක් 14ක් විතර ගියාට පස්සේ දැන් මේ ශේෂ්ත්‍රේ නම් ලොකු ප්‍රමාණයක් තියෙන නිසා අපි සාමාන්‍යයෙන් භාවිත කරේ එළවලු පොහොර කිලෝග්‍රෑම් 50 කවරයක් අරගෙන ඒකට හයිඩ්‍රෝ කිලෝග්‍රෑම් 5ක් 8ක් විතර ප්‍රමාණයක් භාවිත කරා. එම මිශ්‍රණය දවස් 12ක් 14ක් ඇතුළත එකතු කරගන්න ඕන. ඊට පස්සේ දෙවැනි පොහොර මුරේ විදිහට දවස් 25ක් 28ක් අතර සාමාන්‍යයෙන් නැවතත් එළවලු පොහොර කිලෝ 50 කවරයක් අරගෙන ඒකට යූටා කියන පොහොර වලින් කිලෝග්‍රෑම් 8ක් විතර එකතු කරන්න ඕනේ දෙකට. ඊට අමතරව තියෙනවනම් යූරියා කිලෝග්‍රෑම් 10ක් රතුගොඩු කිලෝග්‍රෑම් 10ක් විතර එකතු කරලා ඒවා මේ ශේෂ්ත්‍රයට එකතු කරන්න ඕන. මේ ආකාරයට තමයි තක්කාලි වගාවට පොහොර එකතු කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. මීට අමතරව මල් අල්ලන කාලයෙන් පසුව පොටෑසියම් අඩංගු ඒ කියන්නේ K+ තියෙන පොහොර දියර පොහොරක් මේ වගාවට සතියකට සැරයක්වත් එකතු කරගන්න තියෙනවා නම් වඩාත් හොඳයි. මේ ආකාරයට දිගටම සාත්තු කරගෙන යනකොට ඔබටත් මේ ආකාරයේ ඉතා අලංකාරවත් දර්ශනීය ආකාරයට ඔබගේ එළවලු වගාවත් දිස් වෙන විදියට හදාගන්න පුළුවන්. මේ සියලුම දේවල් කාබනිකව කරගන්න පුළුවන් නම් ඇත්තටම වඩාත් හොඳයි. ඇත්තටම මේ කාබනිකව මේ දේවල් කරගන්න ටිකක් අමාරුයි. කාබනික මේ දෙයක් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න පොඩි කුඩා ප්‍රමාණයක ප්‍රදේශයක ප්‍රමාණයක හදලා පොඩ්ඩක් අත්හදා බැලීමක් විදියට කරලා බලන්න එහෙම හදන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් නම් මේ වගේ අක්කර කාලක භාගයක විතර ලොකු ප්‍රමාණයකත් කාබනිකව කරන්න පුළුවන්ද කියලා අත්හදා බැලීමක් විදියට කරලා බලන්න. හැබැයි ලොකු මුදලක් වියදම් කරනවා. සාමාන්‍ය අක්කර කාලක භාගයක විතර හදනවා කියන්නේ ලක්ෂ 2ක 3ක විතර ලොකු ප්‍රාග්ධනයක් යට කරලා තමයි මේ වගාවක් පටන් ගන්නෙ. සාමාන්‍ය වගාවේ අස්වනු නෙලන තැන දක්වා එනකොට ලක්ෂ 2කට 3කට වැඩි ප්‍රමාණයක් අක්කර කාලකට වියදම් කරනවා. ඉතින් සමහර විට කාබනිකව කරන්න ගිහලා මේ ලක්ෂ 2 3ම නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට සාර්ථක වෙලා ඒ ලාභය ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඒක නිසා 100%ක්ම කාබනිකවම කරන්න කියලා රසායනිකවම කරන්න කියලා අපිට කියන්න බෑ. මොකද මේ වගාවන් කරලා තියෙන්නේ රසායනිකව. මම මේ සඳහන් කරපු විස්තරයට අමතරව වඩා වැඩි යමක් තක්කාලි වගාව සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපේ රාජංගන එකොල්ල කියන YouTube channel එකේ මෙම තක්කාලි වගාවේ සම්පූර්ණ වීඩියෝවක් අන්තර්ගත වෙනවා. එම වීඩියෝවේ තක්කාලි පැල පැල කර ගැනීම සිට අසන නිල්න තැන දක්වාම සම්පූර්ණයෙන්ම කොටස් අන්තර්ගත වෙනවා. එම තක්කාලි වගාවේ වීඩියෝවේ ලින්ක් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් එම වීඩියෝව නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙම වගාව සිදු කරගෙන යන රුවන් මහත්මයා මේ තක්කාලි වගාවට අමතරව එක කොටසක පිපිඤ්ඤා වගාවක් සහ අනිත් කොටසේ බටු වගාවක් සිදු කරගෙන යනවා. මේ වෙන විට එම වගාවල් තුනේම අසුණු නෙලලා තියෙන්නේ. මේ වෙන විටත් රුවන් මහත්මයා ඇතුළු පිරිස මේ අසුණු වෙළඳපොළ ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තමයි සිටින්නේ. ඉතින් අපි බලමු මේ වගාවෙන් නෙලා ගන්න ලද තක්කාලි කොහොමද වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් තක්කාලි වගාවේ මීට අමතරව වැඩි යමක් දැනගෙන මම ඔබට කලින් සඳහන් කරා වගේ අපේ රාජංගන එකොල්ල YouTube channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි ඉදිරියේදී නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.